නිතුපියන් ඇහැරෙන නවහැගුම් පිපිදෙන හිත්පුරවන ඇසුපිනවන පිණිබින්දු විසිරෙන මේ අරුණුදේ ජීවිතයට ඉඩදෙන්න අද ජීවිතයට ඉඩ දෙන්න ඔබට ආතසී ක්ලාක් පද්‍යස්ථානය ඇතුළේ ඉඳලා ඔවුන් කරන්න මොනවද ලෝකෙ අලුතෙන් හොයාගත්තේ මොනවද ලංකාවේ විද්‍යාඥයන්ගේ ඉංජිනේරුවන්ගේ දස්කම් මොනවද කියන එක හොයන්න මේ තියෙන බෝඩ් එක නවීන තාක්ෂණය පිළිබඳ ආතසී ක්ලාක් ආයතනයට අපි යමු. මේ නවීන තාක්ෂණය පිළිබඳ ආතසී ක්ලාක් මධ්‍යස්ථානය හැටියට ස්ථාපනය වෙන්නේ 1983 වර්ෂයේදී. ඊට පස්සේ නැවත වතාවක් නැවත ස්ථාපනය වෙනවා නවීන තාක්ෂණය පිළිබඳව ආතසී ක්ලාක් ආයතනය හැටියට 1994 අංක 11 දරන විද්‍යා හා තාක්ෂණ සංවර්ධන පනතින්. ඔබ දැන් පිවිසිලා ඉන්න ස්ථානයේ අපි ඇත්තම නැනෝ සැටලයිට් ව්‍යාපෘති කිරීමට අදාළව තමයි වැඩ කටයුතු කරන්නේ. චන්ද්‍රිකාවක් රැගෙන යන්නේ රොකට් එකකින් හරි එහෙම නැත්නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානකින් හරි තමයි අපි චන්ද්‍රිකාව කක්ෂයට දාන්නේ. දැන් මේ තියෙන්නේ රවණවන්. රවණවන්ගේ මේ ගමන් පතේ තමයි මේ අපි දාලා තියෙන්නේ. ඒ යන වෙලාවට දැන් මේ අපේ ලංකාව මේ හරි තියෙන්නේ. ඒ ලංකාව යන වෙලාව ලංකාව ළඟින් යන වෙලාවට අපිට මේකෙන් ටයිම් එක ගන්න පුළුවන්. මුලින්ම යවපු ඒවා තමයි අර අපි එල්ලලා තියෙන්නේ ඔක්කොම උඩ ගිහිල්ලා ඒවා විවිධ බිඳ වැටීම් වලට ලක් කරලා හදා බලපුවා. හදා බලපුවා. තිරින මොනවද කරන්නේ මෙතන? මම මේන් රිසර්ච් එක විදිහට කරන්නේ ඕල් ටෙරයින් රෝවර්ස් ගැන. ඒ කියන්නේ බාධක තියෙන තැන්වල යන රෝවර්ස්, බයිපෙඩල්ස් ඒ වගේ රොබෝට්ස් ගැන. විශේෂී යානා කියලා කියන්න බෑ මේවට නේද? මොකද සිංහලෙන් කියන වචනේ මේවට දැන් දාලා තියෙනවා. රෝවරය. හරි. මොකද අපි දකින්නේ රෝවර් ගැන එහෙම කතා කරත් මේ සඳගමනේදී පාවිච්චි කරපු රෝවර් යානා එක ගිහිල්ලා පළවෙනි ඇක්සිඩන්ට් එක වුණා කියලා කියනවා, කන්ද කැපුණා කියලා. රෝවර් එක පැත්තක් කැමරාව මේ කඩා කප්පල් වුණා කියලා කියනවා, ඡායාරූපේ වද්දී බාධකයක වැදුණා කියලා කියනවා. මොකද්ද මේ යුද්ධ ටැංකියක වගේ දෙපැත්තේ පටි දාලා තියෙනවා, රෝද හයක් තියෙනවා, පැතිරි තට්ටුවක් තියෙනවා. මොකද්ද මේකින් කරන්නේ? මෙහෙමයි අත්තරම. දැන් අපි රෝවර්ස් මේක මම විශේෂයෙන්ම පාවිච්චි කරන මගේ රිසර්ච් ප්ලට්ෆෝම් එක විදිහට. ඒ කියන්නේ මේක පාවිච්චි කරලා මම වැඩියෙන්ම කරන්නේ අපේ පේලෝඩ් ස්ට්‍රෙස් කරන එකයි, ඔටොනොමස් නැවිගේෂන්. ඒ කියන්නේ තමන් සොයන්ව ධාවනය වෙන පද්ධති පිළිබඳව පරීක්ෂණ කරන එකයි. හරි. එහෙම වුණත් මේක දැන් ඇත්තටම ඩිසයින් කරලා තියෙන්නේ ඕනම රළු පෘෂ්ඨයක යන්න පුළුවන් විදිහට. මම කියන්නේ ඔයා කිව්වනේ මේක අර හයක් තියෙනවා සහ මේක නිකන් මැද්ද පෙට්ටියක් තියෙනවා කියන. ඇත්තට මේක එහෙම ඩිසයින් කරලා තියෙන්නේ මේක අනිත් පැත්ත පෙරළුනොත් එහෙම. ඔව්. මේක ඇත්තටම තියෙන්නේ සිමෙට්‍රික් ඩිසයින් එකක්. ඒ හින්දා මේකට ඇත්තටම උඩක් කියලා එකක් නැහැ. ඉස්සර බලමු. මේක ඇත්තටම කොච්චරතර බරයිද මේ ආදර්ශනයක් නැත්තම එක නෙවෙයි නේද? ඔව්. අපිට ඒ කියන්නේ මේක කැමති සයිස් එකකට හදන්න පුළුවන්. ආ ආ. දැන් ඔක ওই පැත්ත හැරෙව්වයි කියලා. ඔව්. ඉස්සරහා පිටිපස්සට යන එක මාරු වෙන එක විතරයි වෙන්නේ. ඒක මට සෆ්ට්වෙයාර් එකකින් කරන්න පුළුවන්. මාරු කරගන්න පුළුවන්. මේක පෙරළුණාට මට යවන කෙනාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඇත්තටම. හරි. හරි. ඉතින් මොකටද මේවා හදන්නේ? මොනවද මේවෙන් කරන්න පුළුවන් ප්‍රයෝජනෙ? මෙහෙමයි, මේවෙන් තියෙන ලොකුම ප්‍රයෝජනය තමයි මිනිස්සුන්ට යන්න බැරි තැන් වලට, මිනිස්සුන්ට යන්න භයානක තැන් වලට අපිට මේවා යවලා තොරතුරු එකතු කරගන්න පුළුවන්. උදාහරණයක් අපිට පුළුවන් හිතන්න පතලක් කියලා. පතලක මිනිස්සුන්ට යන්න අමාරු තැනකට මේ වගේ එකක් යවලා අපිට මේකට මැප් කර මම ඒක පස්සේ පෙන්නන්නම්. මැප් කරන වගේ පේලෝඩ් එකක් දාලා අපිට අපේ පතල මොන වගේද, ඒ පතලේ අපිට ඕනනම් කාබන් ඩයොක්සයිඩ් හරි මොන හරි සෙන්සර්ස් යූස් කරලා මෙතනට මිනිසුන්ට යන්න පුළුවන්ද, ඒ වගේ තොරතුරු ගන්න පුළුවන්. ඒ වගේම බිල්ඩින් එකක් වගේ කැඩිච්ච වෙලාවක, ඒ කියන්නේ දැන්ට ලෝකේ රෝවර්ස් වැඩියෙන්ම යූස් කරන්නේ සර්ච් ඇන් රෙස්කියු ඔපරේෂන්ස් වලට, බේරා ගැනීමේ උපකාරයක් විදිහට. එතකොට ගොඩක් වෙන රටවල මිලිටරි හමුදාමය කටයුතු සඳහා මේවා යූස් කරනවා. එකක් බිල්ඩින් කැඩිච්ච තැන් වලට ගිහිල්ලා මිනිස්සු ඉන්නේ කොහෙද කියලා දැනගන්න. මොකද කැඩිච්ච බිල්ඩින් එකක් ගාවට ගොඩක් මිනිස්සු යන එක තවත් අවදානම් දෙයක්.
මෙතන මොනවද කරන්න තියෙන්නේ? ඇත්තටම මේක තමයි අර මං කිව්ව ලේසර් රේන්ජ් ෆයින්ඩර් එක. 3D ලේසර් රේන්ජ් ෆයින්ඩර් එකක්. මේක ඇත්තටම අපිට හම්බුනේත් මීට මාස දෙකකට විතර කලින් ගොඩක් ගණන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවද නැහැ Google ලා හදලා තියෙනවා ස්වයංක්‍රීයව ධාවනය වෙන කාර් එකක්. ඔටොනමස් කාර් එක. ඒකේ තියෙන්නේ ඇත්තටම මේජර් සෙන්සර්ස් දෙකක්. සාමාන්‍යයෙන් මේක කාර් එකකට වැඩිය ගණන් එකයි ඒක ගන්න අමාරු. ඔව්. ඒක මෙහෙමයි. නිකන් සාමාන්‍ය රුපියල් වටිනාකම මේ පෙට්ටිය කොච්චර දෙද කියලා? Around 5 million. මිලියන් 5ක් විතර වෙනවා. හොඳයි. දැන් මේකේ ඇත්තටම දැන් මේ මොනිටර් එකට pictures එන්නේ මේ 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 payload එකෙන්. මේක මගේ කම්පියුටරෙන් run වෙන්නේ. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ 3D LiDAR එකේ real time output එක තමයි තියෙන්නේ. දැන් Kingsley පොඩක් හැඩ මෙහාට වුණොත් එහෙම. ඔව්. මේ ඉන්නවා. අහහ. දැන් මේකේ ඇත්තටම range එක තියෙනවා මීටර් 100ක් විතර. ඔව්. දැන් අපි අර ළඟ ඉන්න හින්දා තමයි ඔගේ පොඩි පැති ගඩක් පේන්නේ. ඔව්. අපි මීට වැඩිය පොඩ්ඩක් දුර හිටපු ගමන් අපිව සම්පූර්ණයෙන්ම වෙනම ඔව් පේන්න පුළුවන්. හරි. හරි. දැන් ඇත්තටම මේක යූස් කරලා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් Google කරා වගේ අපිත් මේක මේන්ලි යූස් කරන්නේ පරීක්ෂණ පිළිබඳව හදාරන්න ඔටොනොමස් නැවිගේෂන් වලට. ඒ වගේමයි ඒ වගේ ඔටොනොමස් නැවිගේෂන් පිළිබඳව අපි හදාරද්දී මැපින් කියන දේ ඒකත් එක්කම එකතු වෙච්ච විෂයක්. එහෙනම් අපි අර පරීක්ෂණ කරන ගමන් මේකෙන් කමර්ෂලි වයබල් ප්‍රොඩක්ට්ස් උත් ඩෙවලොප් කරනවා. ඒ කියන්නේ දැන් තමන් ඔටොනොමස් රිසර්ච් කරනවා නම් ඒක විතරක් නෙමෙයි ෆයිනල් ගෝල් එක. අර කමර්ෂලි අපිට මාකට් කරන්න පුළුවන් දේවල් ඒ අතර ඕන තරම් තියෙනවා. ඔව්. ලෝකයේ අලුත් විෂයන් විශේෂයෙන් මේ පිළිබඳව තරඟ පවතිනවා ලෝකයේ තරුණ පරපුර අතරේ. ඔවුන් මේක දියුණු කරනවා වාණිජ පරමාර්ථවල. නමුත් ශ්‍රී ලාංකිකයන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔබ නොදන්නා වුණාට මේ වගේ දියාරය මහන්සි වෙනවා ලංකාවට මේ පිළිබඳව අනාගතයේ ආදායමක් ඒ වගේම රැකී අවස්ථා ලබා දෙන්න එහෙම නැත්නම් අපේ නම ලෝකයට ගෙනියන්න පුළුවන් ආකාරය සඳහා ඔවුන් ලෝකයේ ඉතාම දැඩි ඉල්ලුමක් තියෙනවා. ඔබගේ ක්ෂේත්‍රයන්වල රැකියා වෙළඳපොළ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා නැවතත් ස්තුතිවන්ත වෙනවා ලංකාවේ රැඳී සිටමින් ලංකාවට කරන සේවාව ගැන මේ තරුණ විද්‍යාඥයන් සියලු දෙනාට. අපි බොහොම ස්තුතියි දෙනවා. අපි ඔබේ නිර්මාණ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් දැක බලා ගන්න කැමති. ඕන රළු ප්‍රශ්නයක් යනවා කියලා කිව්වා. පඩි පෙළක වගේ දාලා බලමු කියලා බලමු. ඇත්ත තිරණ කියන්නේ. ජානකී අතුරුලිය මහත්මිය තමයි මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධව මෙතන මේ අධ්‍යක්ෂවරු විදිහට ඊළඟ ලැබ් එකේ එහෙම නැත්නම් ඊළඟ විද්‍යාගාරේ කටයුතු කරන්නේ. ආයුබෝවන් ඔබතුමීට. ආයුබෝවන්. ඔව්. මෙතන මොනවද කරන්නේ? අපි ආපු ගමන්ම තියෙන risk of electric shock කියලා දාලා තියෙනවා. danger high voltage, danger of death ඔක්කොම නිකන් මරණයත් එක්ක ළඟින් ළඟින් යන දැන්වීම් තමයි දාලා තියෙන්නේ. හැබැයි කිසි සත්‍යයක් බද්දයක් නැති තැනක්. මොකද්ද මෙතන කරන්නේ? ඇත්තටම මරණය සම්බන්ධයෙන් කතා කරනකොට නම් මෙතන ගොඩක් වැදගත්. අපි දන්නවා දැන් ඕනෑම ගොඩනැගිල්ලකට නිවසකට වුණත් ඉලෙක්ට්‍රිසිටි කියන එක අපිට අත්‍යවශ්‍යයි. නමුත් ඒකෙන් හරි විදිහට පාවිච්චි කරේ නැත්නම් වෙන අන්තරාය ගොඩක්ම බරපතලයි. එහෙනම් ඇත්තටම මෙතනින් කරන්නේ අපි දන්නවා අපිට ගේකට වුණා ගොඩනැගිල්ල RCCB, MCB කියන දෙක හරිම වැදගත්. ඒවැ ක්‍රියාකාරීත්වය හරි ප්‍රමිතියට තියෙනවද කියලා බලන එක තමයි මේ විද්‍යාගාරයෙන් කරන්නේ. ඔව්. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි උදාහරණ RCCB එක ගත්තාම එයාගේ ගොඩක් පරීක්ෂණ තියෙනවා කරන්න. එතකොට ඒ ඉලෙක්ට්‍රික් පැත්තෙන් තියෙන සියලුම පරීක්ෂණ මේ විද්‍යාගාරයෙන් සිදු කරනවා. උදාහරණ විදිහට සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට පෙරුව. ඔව්. දැන් අපි හිතමු MCB එකක් සරලම විදිහට MCB එකක් ගත්තාම දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් වැඩ කරනකොට මොන හරි faulty equipment එකක් හින්දා කරන්ට් එක ලීක් වෙන එකක් ඇල්ලුවොත් එහෙම අනිවාර්යයෙන්ම ඒ අදාළ MCB එක ඔපරේට් වෙන්න ඕනේ. ඔව් මොකද මේ MCB එක කියලා කියන්නේ කියලා මිනිස්සු අපෙන් අහයි. ඔව් එතකොට MCB එක කියනවා නම්
miniature circuit breaker කියලා කියන්නේ. මේ trip switch එක කියලා කියවල කියන එකද? නෑ වෙනස්. Trip switch එක නෙමෙයි, ඒක වෙනස්. එතකොට යම්කිසි කෙනෙක් මොකක් හරි දෝෂයක් තියෙන උපකරණයක් ඇල්ලුවොත් ඇත්තටම විදුලිය පාස් වෙන්නේ අපේ ශරීරයෙන්. එතකොට හරි විදිහට MC එක වැඩ කරනවා නම් MCB එක trip වෙලා ඒ circuit එක කැඩෙන්න ඕනේ. ඒ හැම දෙයක් මේ වගේම තව ගොඩක් පරීක්ෂණ තියෙන ඒ හැම දෙයක්ම මේ විද්‍යාගාරයෙන් අපි දැන් මේ උපකරණ වාණිජ පරමාර්ථයෙන් ලංකාවේ විකුණන වෙනවා දැන් පිටරටවල් වලින් ආනයන කරන දැන් අපි ගෙදර වයරින් කරද්දී මේ උපකරණ ටික ගන්න ඕන වෙනවා. ඒතර සල්ලි වලට අරන් ඇවිල්ලා අපි බලපුවා අපි දන්නේ ලාබෙට තියෙන එක තියෙනවා. සමහර කෙනා මේවා પરම්පරා ගානාවක් තියෙනවා කියලා. කොහොමද පරීක්ෂා කරද්දී ලෝක එකම ප්‍රමිතියද ලෝකේ මේවා පරීක්ෂා කරන්නේ නැත්නම් මේකේ පරිපථය අවලද පරීක්ෂා කරන්නේ සාමාන්‍ය මනුස්ස ශරීරයට වැදුනාට පස්සේ තියෙන ප්‍රතිචාර පිළිබඳව මෙතන හියුමන් ටෙස්ට් කියන ඒවා කරනවද කොහොමද අපි දැනගන්න කැමති? මේ පැත්තටම මේ පරීක්ෂණ ලෝකේම කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් කියලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතිය. ප්‍රමිතීන් ඒ ප්‍රමිතීන් වලට අනුකූල වුණේ ඒ පරීක්ෂා කරන්න. හරි. වෙළඳ පොළවේ අලුතෙන් දෙයක් නිර්මාණය කරාට පස්සේ අහඹු ලෙස සෑම්පල් අරගෙන ඇවිල්ලා රාජ්‍ය යන්ත්‍රය හරහා මේවල තත්ත්ව ප්‍රමිතිය හරිද කියලා බලන්න ලබා දෙනවද? එහෙම නැත්නම් ඔබව ගිහිල්ලා ඒවා පරීක්ෂා කරන්න පටන් ගන්නවද? එහෙම නැත්නම් හැම කාලෙකම අලුතෙන් බඩු ගේන්නේ නැහැ නේ. ඒ කියන්නේ එක කම්පැනි එකට අපි ගත්තොත් එහෙම ප්‍රමිති තත්ත්ව ලැබුණාට පස්සේ ඔවුන් ආයි නැවත නැවත මේක පරීක්ෂා කරන්න යොමු කරන්න ඕනද? කොහොමද? වැඩ නැහැ නේ එතකොට එක කාලෙකට නැත්තම්. නෑ මේක ක්‍රම කීපයක් තියෙනවා. එකක් වෙන්න පුළුවන් මෙහි සප්ලයර් කෙනෙක් අපිට රික්වෙස්ට් කරන්න පුළුවන්. මේ අපි මෙහෙම ගෙන්නන්න හදනවා ඊට අනුකූලව අපිට මේ අයිටම්ස් චෙක් කරන්න කියලා. ඔව්. ඊටත් අමතරව SLS mark එකට යම්කිසි කාල වකවානුවකට උදාහරණයක් අවුරුද්දකට හරි අවුරුද්දයකට පාරක් ඒගොල්ලන් samples market එකෙන් අරන් ඒවා පරීක්ෂණ වලට භාජනය කරනවා. අපි දැන් ආවේ රෝහණ දසනායක මහත්තයා ප්‍රධානත්වයේ දක්වන අංශයට. එතුමාගේ අංශයෙන් මොකද්ද කරන්නේ? මේ දවස්වල මොනවද කරන්නේ කියන ප්‍රශ්නේ මුලින්ම අහන අපි එතනින් එහාට කතා කරමු ඊටු ටික. මේක අතසේ ක්ලාක්කයන් තොරතුරු තාක්ෂණංශය. අපි තොරතුරු තාක්ෂණංශයේ යම් යම් විසඳුම් නැත්නම් ඩෙවලොප්මන්ට් කරනවා කීප ආකාරයක. ඒක එක ආකාරයක් තමයි අපි සාමාන්‍ය තියෙන ප්‍රායෝගික ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන් ආකාරයක මොබයිල් ලැබ් අද කවුරුද දන්නව මොබයිල් ලැබ් ඩෙවලොප් කරනවා. එහෙම අපි මෑත කාලේ කරපු මොබයිල් ඇප් ඩෙවලොප්මන්ට් එක ගැන විස්තර ටිකක් ඉදිරිපත් කරන තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔව්. අපි ඇප් එක ගැන කතා කරන්න කලින් මේ හරියට අලුත් තරුණ පරපුර මේ ඇප් හදන වැඩේ ගැන කතා බහ කරනවා. මේක ආකාර දෙකකින් කරනවා කියලා සමහරු කියනවා. අපි YouTube එකෙන් clips බලාගෙන තමයි ඉගෙන ගත්තේ කියලා. නැත්නම් මේකට හරි හබන් විධික්‍රමයක් තියෙනවාද ලංකාවේ මේක ඉගෙන ගන්න පුළුවන් විදියක්? එහෙම නැත්නම් මොබයිල් ඇප් හදන්න උගන්වනවද විශ්වවිද්‍යාලෙ? මොබයිල් ඇප් හදන්න ආතසික මධ්‍යස්ථානයේ උගන්වනවද? කොහෙන්ද සාමාන්‍ය ජනතාවට මේ දැනුම ලබා ගන්න පුළුවන්? ටෙලිවිෂන් බලන කට්ටිය වෙනුවෙන්. අපි ඇත්තරම මේ පුහුණු වටමාරල් මේ මොහොතේ පටන් අරන් නැහැ මොබයිල් ඇප් ඩෙවලොප් කිරීම සම්බන්ධයෙන්. අපි පෞද්ගලික ආයතන කරනවා. විශ්වවිද්‍යාලත් ඒ වගේ පාඨමාලාවල් තියෙනවා. හැදුවේ මොකද රෝහණ මහත්තයා? ඔව් මේ මේක ඉතින් මේකත් සාමාන්‍ය මොබයිල් ඇප්ලිකේෂන් එකක්. මේක වෙනසක තියෙන්නේ අපි මේකේ උත්සාහ කරපු කියන්නේ උත්තරේ හොයන්න හදපු ප්‍රශ්නේ උතන වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් කරේ කැලණි විශ්වවිද්‍යාලේ වෛද්‍ය පීඨයත් එක්ක ඒගොල්ලන්ට තියෙච්ච ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ සායනයට එන රෝගීන්ගෙන් හතරෙන් එකක් වගේ 60ක් ගත්තොත් එකෙන් 15ක් වගේ එන්නේ ඒගොල්ලන්ගේ ඊළඟ ක්ලිනික් එකට දිනේ සටහන් කරගෙන යන්න. ඒතර ඒක ලොකු කාලයක් සහ ශ්‍රමයක් නාස්ති වෙනවා. ඒතර අපි ඒගොල්ල ප්‍රශ්නයක වහ අපි කොහොම මොබයිල් ඇප් එකකින් මේකට විසඳුමක් හොයාගන්න පුළුවන් කියලා. ඒතර ඒ ඒ ඔස්සේ තමයි අපි මේ මොබයිල් ඇප් එක හැදුවේ. විශේෂයෙන්ම ඇප් හරහා එහෙම නැත්නම් ඔය පරිගණක මෘදුකාංග හරහා ලෝකයේ සාමාන්‍ය ජනතාවගේ තොරතුරු එකතු කරලා ඒවා නැවත විකුණනවා කියලා කියනවා. ඔබත් ඒක කරනවාද කියලා මම අමුවෙන්ම අහන්නේ. මොකද data එකතු කරලා වෙන ආයතන වලට විකුණපුවාම ඒක ලොකු සල්ලි හම්බ වෙන වැඩක් අලුත් තොරතුරු තාක්ෂණ ලෝකේ. කොයි තරම් දුරට මේ සදාචාරය ආදර්ශික ලක් මැදස්ථානේ රැකිනවද? අපි මේක උපරිමයෙන්ම රකින්නවා. එකක් අපේ පැත්තෙන් තාක්ෂණික පැත්තෙන් අපි මේකේ රහසභාවය උපරිම රැකින විදිහට තමයි හදලා තියෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය තමයි පෞද්ගලික තොරතුරු කොහොමත්ම යන්න පුළුවන් විදිහ උපරිම security අපි ඒකට අවශ්‍ය වෙන සියලුම දේවල් කරලා තියෙනවා. අංක 1 දෙවැනි එක මේකේ අපි එකාතන කප්‍රාජායතන කණිතක මේකේ අනිත් මේ හවුල් කරුවා තමයි කැලණි විශ්වවිද්‍යාලේ වෛද්‍ය පීඨය. ඒකලුණත් පරිශන කටයුතු සඳහා
මිසක්කා වාන් ජර්මනින් දත්ත පාචනම කිසිු මනාවන්න ඔබ මේක ප්‍රෝජනයක් ලබන්න කැමති කෙනෙක්න එක තියෙන වෙන්න මේ වගේ දෙවල්ට රෝහණ මහත්තයා අපිට පැහැදිලි කරා. ඔව් මූලිකවම අපි මේක මේ පියුරු පිළිකාන්ත බ්‍රෙස්ට් කෑන්සර් සම්බන්ධ ඇප් එකක් බ්‍රෙස්ට් කෑන්සර් ඇප් ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා දැනුමක් ලබා ගන්න පුළුවන් ප්‍රශ්න සහ උත්තර හැටියට ඉගෙන හැඳින්වීම පිළිකාවක් කරන මොකක්ද එන්නේ වගේ ප්‍රශ්න ටිකක් හැදලා තියෙන මූලික කොහොමද ගන්න පුළුවන් එතර මේක ඔබ තෝරා ගන්න භාෂාවකින් ගන්න පුළුවන් භාෂා තුනම මේක තියෙනවා කෙනෙකුට. එතර මූලික දැනුම ඕන කෙනෙකුට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇප් ස්ටෝර් එකෙන් මේක දාගෙන ලබා ගන්න පුළුවන්. ඔව් මේකට වේදමක් තියෙනවද අය කරනවා? නෑ මේ කයි කරන්නේ සම්පූර්ණ නොමිලේ. හොඳයි. දැන් මේක භාවිතයට ඇවිල්ලා කොච්චර කාලද? මේක අවුරුද්දක් වගේ යන භාවිතයට ඇවිල්ලා. හරි. ඊට අමතරව විශේෂ ව්‍යාපෘති හෙලි කරන්න පුළුවන් ඒවා මොනවද මෙතන මේ ඔබේ තොරතුරු තාක්ෂණ අංශයෙන් කෙරෙන? අපි දැනට රාජ්‍ය ආයතනයක එකතු වෙලා ඔය වෙළඳ සංරක්ෂණය සම්බන්ධ ඒකවගේ ප්‍රශ්න තොරතුරු ඉක්මනින් ලබා ගන්න ඉක්මනින් ක්‍රියාත්මක වෙන අවශ්‍ය කරන දෙයක්. මොකද අර සංචාර ප්‍රේසයෙන් ගොඩක් වැදගත් තැනක්නේ. ඒගොල්ලෝ අපිට ඒ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා දෙනවා. අපි ඒකට මේ දස්වල විකල්පයක් ගැන අපි ඒකට මූලික එක හදලා දීලා තියෙනවා ඇප් එකේ ප්‍රොටෝටයිප් කියලා කියන්නේ. ඔව් මූලික. ඔව් ඒගොල්ලෝගෙන් අපිට ඒක ලැබුණාට පස්සේ අපි ඒකලන්ට ඒක ඩෙවලොප් කරලා දෙනවා ඒක සේව් එකක් හැටියට. අපව කුසිකර්ම ශේත්‍රය සම්බන්ධ ආයතනයක් ආයෙත් අපෙන් ඔය ඔබ දන්නවා සමහරකට අස්වන් ගොඩාක් අපත යනවා සමහරකට ගොඩක් හිඟ වෙනවා ඊට පස්සේ අස්වන් වෙළඳ පොළට එනවා ක්‍රමවත් භාවයකින් නැතුව ඒක ක්‍රමවත් කරන්න විසඳුමක් අපෙන් ඉල්ලලා තිනවා අපි ඒගොල්ලොත් එක්ක ඒත් ඒගොල්ලන්ගේ තාක්ෂණික පැත්ත අපි කරනවා ඒක මොබයිල් ඇප් එක ඩෙවලොප් කරන එක සහ ඒකේ ඒ අදාළ කාර්යයන් ටික ඒක කුසිකාරම් ශේෂ්ඨයට ගිහිල්ලා කොහොමද කරන්න කියන කැලේ අනිත් රාජ්‍ය ආයතන විසින් කරනවා. ඔබ රාජ්‍ය ආයතනවලට විතරද සේවා සම්පත යම් කිසි පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට ඕනකමක් තියෙනවා මුදල් ගෙවලා ඔබේ සේවාව ලබා ගන්න ඒකට ඔබ විවෘතද එහෙම නැත්නම් තාම මේ පහසුකම් දීලා නැද්ද? නෑ විවෘතයි. විවෘතයි. අපේ තියෙන මෙහි එහෙම අංශයක් තියෙනවා ආයතනයේ පෞද්ගලික අංශයත් එක්ක ගනුදෙනු කරන ඒ අයට කතා කරන්න පුළුවන්. නැත්නම් අපිට කෙලිම කතා කරලා අපි ඒකට ඒකලොන් සම්බන්ධ කරලා දෙනවා. මුදල් ගෙවලා ඒ සේවාව ලබා ගන්න. මුදල් ගෙවලා සේවාව ලබා ගන්න. අපි දැනටත් එහෙම දේවල් කරනවා. හා හොඳයි අපි ඒ තොරතුරු දැනට එතනින් හමාර කරනවා මොකද වාණිජ පරමාර්ථයෙන් කියන සමහර දේවල් වෙළඳ පොළ රහස් වැඩි කරන්න අපිට අවසර නැහැ ඒ වගේ අපි සුබ පතනවා දේශීය විද්‍යාඥයන් එහෙම නැත්නම් දේශීය තාක්ෂණවේදීන් මේ ස්ථානයේ ඉඳලා තමන් ලැබපු අධ්‍යාපනයට රටට අවශ්‍ය සේවාව ලබා දීමට විකල්ප හොයන්නට එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය හරහා විකල්ප අවස්ථා හොයන්නට ඔවුන් මේ අවස්ථාවේදී මහත්සි වෙනවා අපි රෝහණ මහත්මයා ඔබතුමා ඇතුළු දෙපාර්තමේන්තුවටම සුබ පතනවා අපි අනාගත දවසක අලුත් නිර්මාණ ගැන ප්‍රවෘත්ති කියද්දී හමු වෙමු බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඉන්නේ ඉෂාරා රත්නායක හම්බෙන්න ඇවිල්ලා. ඉෂාරා මොකද මේ ලයිට් එකක් අතේ තියාගෙන කරන්නේ? මොකද්ද මේ ඩිවිෂන් එකේ කරන්නේ? ඩිවිෂන් එකේ එක එක පැතිවල එක එක දේවල් කරනවා කියනවා. ඔයා තමයි මේ සැරසිලි අංශයේ ඉන්නේ නේද? බල්බ් එහෙම දාන්නේ. ඔව්. අපේ විද්‍යාගාරය තුළ ප්‍රධාන වශයෙන් සිදු කරන ලබන්නේ අපගේ ප්‍රධාන සේවාදායකයා වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සහ අනිකුත් පාරිභෝගිකයින් මගින් අප වෙත එවනු ලබන CFL සහ මගේ CFL LED බල්බ් වල විදුලි වගේම දීප්ති මාමක ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් සහ ෆොටෝමෙට්‍රික් කැරක්ටරිස්ටික් පරීක්ෂා කිරීම. හරි ප්‍රමිති දිනාංක තමයි ඔයගොල්ලෝ බලන්නේ මෙතන. ඔව් අපි ප්‍රමිති මෙහිදී පරීක්ෂා කරනවා මේ බල්බ් වල ඒ ගුණාංග. ඊන්පසු ප්‍රමිති ආයතනයෙන් තමයි තීරණය කරන්නේ ඒවා නියම ප්‍රමිතියට තියනවද කියලා. හරි හරි කොහොමද ප්‍රමිතිය බලනවා කියලා මොකද්ද මේ ලොකු බෝලයක් වගේ තියෙන්නේ? මෙම ගෝලෙ මේක තමයි බල්බ් සවි කරන්නේ. හා හා. ඔය දැන් එහෙම හයි කරලා තියෙන එකක් තියෙන්නේ. ඔව්. ඊට පස්සේ මේ ඉන් පස්සේ කොහොමද සෙන්සර්ස් එහෙම තියනවද මේ? මෙතන තමයි ඩිටෙක්ටර් එක කියලා කියන්නේ මේක හරහා තමයි එළිය මනින්නේ. ඔව්. අපි දැන් කොහොමද අපිට පේන්නේ ඔක්කොම එක විදිහට ඉරි ගිහිල්ලා තියෙනවා ප්‍රස්තාර ඇඳිලා තියෙනවා පාට පාට තියෙනවා මේ මොනවද මේ? මෙහෙමයි මේකේ ඒ සංඛ්‍යාතියත් එක්ක බල්බ් වලේ තරංගායාම ඒවා අපිට මේ ග්‍රාම් ප්‍රස්තාරයෙන් බලා ගන්න පුළුවන්. අවශ්‍ය තැන්වල ඒ ප්‍රමිතියට පිටලා තියනවා කියලා මේකෙන් හරස් කැපුමකින් ගන්න පුළුවන්. ඔව්. බොහොම ස්තුතියි ශාරා. අපි
අනාගත දීප්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මෙතන තමයි ලොකුම වැඩවලින් එකක් කරන්නේ. කවෙන්ද බොහොම සන්තෝෂයෙන් අඳුරගත්තට මොකද්ද මෙතන කරන්නේ? ඇත්තටම පහලින් දැනගන්න ඇති කොහොමද සැටලයිට් එක නිර්මාණය වෙන ආකාරය. මෙතනින් තමයි ඒ සැටලයිට් එක අභ්‍යවකාශයට ගියන් පස්සේ සැටලයිට් එක සහ පෘථිවිය අතර සම්බන්ධතාව පවත්වන ස්ථානය. හරි. චන්ද්‍රිකා තාක්ෂණයේ පියා විදිහට හිටිය ආදර්ශ ක්ලාක් මහත්තයාගේ ලොකු හීනයක් තිබුණා. තමගේ ජීවිත කාලය ඇතුළත චන්ද්‍රිකාවක් ගිහිල්ලා මේ නියාමය එහෙමත් ඔහු ඉදිරිපත් කරපු දැක්ම ඇත්තටම ප්‍රායෝගිකව වෙන්න කියලා. අද ඔහුගේ නමින් තියෙන මේ සෙන්ටර් එකේ යවපු චන්ද්‍රිකාවේ ග්‍රහණය තියාගන්න අපි මෙතන. ඔව් සම්පූර්ණ. ඊට පස්සේ මේ පරිගණක තියාගෙන මොනවද අපි කරන්නේ? ඇත්තටම මෙතන අපි මුලින්ම කිව්වොත් චන්ද්‍රිකාව අපි ඉන්න තැන දැනගන්න ඕනේ. ඉන්න තැන දැනගන්න අපි මේ මෘදුකාංගය පාවිච්චි කරනවා. මේ මෘදුකාංගයෙන් අපට චන්ද්‍රිකාව ඉන්න තැන දැනගන්න පුළුවන්. ඒක අපි ඉහළ අහසට ලංකාව ඉහළ අහසට ආවන් පස්සේ අපිට මේ මෘදුකාංගයෙන් දැනගන්න පුළුවන්. එතකොට අවශ්‍ය වෙනවා අපි මේ දත්ත ලබා ගන්න. මේ දත්ත ලබා ගන්න ඇන්ටනා කියලා කියනවා අපි. ගෙදර නිවසක තියෙන ඇන්ටනා වගේම තමයි. ඊට වඩා ටිකක් සංකීර්ණත්වයෙන් චුට්ටක් වැඩි. ඒ වගේ ඇන්ටනාවෙන් අපිට දත්ත ටික ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේ සැටලයිට් එකේ දිශාවට මේ ඇන්ටනාව කරකව ගන්නවා. බොහොම සරලයි. අපි මේ කතා කරන අතරතුර මේ මොකද්ද එළිය පැච් එකක් මේ ලොකු ලපයක් යනවා පොඩ පොඩ මහද්වීපෝඩ අප්‍රිකානු මහද්වීපයට උඩින් පොඩ පොඩ දැන් අපි ලංකාවේ ඉන්නේ මේ හැරි මේ තිත් තිත් තියෙන ලංකාව හරිනුත් එනවා වගේ මේ මොකද්ද මේ සුදු ලපයක් වෙන්නේ? ඔව් ඇත්තටම මේ සැටලයිට් එක තියෙන මේකේ මැද්දේ කතරකින් තියෙන්නේ මේ රතු පාට මේ මාර්කට් එක. ඔව් මේ වටේට තියෙන්නේ මෙයාගේ ට්‍රාන්ස්මිෂන් ඒරියා කියලා කියන මෙයාට තරංග ආවරණ කලාපය. මේකේ මේ ඩොට් නැත්නම් මේ තිත් පෙළියෙන් පෙන්වන්නේ මෙයා ඉදිරියට ගමන් කරන්න තියෙන යාලි පතේ නැත්නම් මාර්ගය. ගමන් මාර්ගය. ඔව් එතකොට මෙයා බොහොම ළඟින් දැන් ලංකාවට තව ටික වෙලාවකින් ලංකාව ළඟින් යනවා. මේ චන්ද්‍රිකා කොච්චර වේගෙන් යනවද? ඔව් ඇත්තට මෙහෙමයි. අපි අහලා තියෙනවා චන්ද්‍රිකා හරි ස්ලෝ කියලා. හැබැයි ඇත්තද ඒක? මෙහෙමයි. ඒක එයා ඉන්න උස අපි ඇල්ටිටියුඩ් එක කියලා කියනවා. එයා ඉන්න උස පොළවේ සිට ඉන්න උසත් එක්ක හඳාපවතිනවා. ප්‍රධාන වශයෙන්. දැන් අපි උදාහරණයක් විදිහට රාවණා සැටලයිට් එක ගත්තොත් ඒක පොළවේ ඉඳලා කිලෝමීටර් 400ක් පමණ ඉහළින් තියෙනවා. ඔව්. එවැනි සැටලයිට් එකක් තප්පරයට කිලෝමීටර් 7.6ක විතර වේගයකින්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි කාලතුවක්කුවක උණ්ඩයක් කටින් පිට වෙන වේගයේ මේ මොහොතේ වේගයට වඩා වැඩි කියලා කියනවා. තප්පරයට කිලෝමීටර් 7.6 කොච්චර වේගෙන් යනවද කියලා හිතා ගන්න පුළුවන්. එතකොට ඒ අනතරතුරේදී ක්‍රියාත්මක වෙන ඡායාරූප ගැනීම සමහර දත්ත ලබා ගැනීම කොච්චර වේගෙන් අපිට අල්ල ගන්න පුළුවන්ද? මේ පැත්ත බලලා මේ පැත්ත බලලා අපේ ලංකාව පහු කරලා තියෙනවා. ඔව් ඇත්තටම මේ ඒකෙදි සිද්ධ වෙන්නේ දැන් මේ වගේ සැටලයිට් එකක ලංකාව ඉහළින් ඒ කියන්නේ අපි කියනවා ඕවර්හෙඩ් කියලා. හරියටම උඩින් යන අවස්ථාවක අපිට විනාඩි 11ක විතර කාල සීමාවක් තියෙනවා මේ වගේ සැටලයිට් එකේ ග්‍රහණ කටයුතු කරගන්න. ඒතර බොහොම යහුසුලුව වැඩ කටයුතු කරගන්න වෙනවා. අපිට තරංග ග්‍රහණය සහ අපි තරංගයක් උඩට යවනවා නම් ඒ කියන්නේ අපි අප්ලින්ක් කියලා කියන එකට අපි තරංගයක් උඩට යවනවා නම් ඒ දේවල් බොහොම යහුසුලුව සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඒකට ටිකක් පුරුද්ද අවශ්‍ය වෙනවා. දැන් මේ මෙතන ඉඳලා දැන් ඔබේ පසුවිම කියන ඔබ කොච්චර කල්ද මෙහෙ ඇවිල්ලා මොකද මේ හදිස්සියම ඇයි මේ රාවණා එක තියෙන මේ ඇඟැලුම්කම කවද්ද පටන් ගත්තේ? ඔව් මම මෙහෙට එන්නේ 2014 වසරේ. ඔව් එන්නේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරි විදියට සංනිවිදනාංශයට. ඒ එනකොට හැබැයි ඇත්තටම ඒ වෙනකොට චන්ද්‍රිකා තාක්ෂණය ගැන එහෙම ලොකුවටම මේක තිබෙන්නේ නැහැ. පස්සේ කාලෙක ආතසි ක්ලාක් ආයතනයේ මෙහෙ දැනුම් දීමක් කළා සියලුම ඉංජිනේරුවරුන්ට සියලුම දෙනාට මෙහෙම චන්ද්‍රිකා තාක්ෂණ වැඩසටහනක් යනවා සම්බන්ධ වෙන්න පුළුවන් කැමති කට්ටියට. ඊට පස්සේ ඒකට සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා. සම්මුඛ පරීක්ෂණෙන් මට අවස්ථාව ලැබුණා. ඒකම මුල් වතාවේ අපි ගියා මෙහෙන් රුසියාව බලා ගියා. ඒ ගිහිල්ලා ඒකේ මූලික දැනුම කොටස ලබා ගත්තා. ඊට පස්සේ තමයි ඒකම තමයි මේ අපේ ප්‍රධාන ව්‍යාපෘතියේ එක් කොටසක් විදිහට තමයි රාවණා. ඇත්තරම මේ ජපන් කියුටෙක් යුනිවර්සිටි එකත් එක්ක දුලාන් චාමිකා සහ තරිඳු දයරත් මේ දෙන්නගේ ව එහෙට යවෙන්නේ. ඔව්. අපේ මූලික ප්‍රොජෙක්ට් එකේ එක කොටසක් විදියට. ඔව්. දැන් ඒ දෙන්නා පූර්ණ කාලීනව ජපානයේ ඉන්නවද? නෑ. ඒ දෙන්නගේ කාල සීමාව මම හිතන්නේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලයේදී උන්ගේ කාල සීමාව ඉවර වෙනවා. උන්ගේ පශ්චාත් උපාධිය ඇත්තටම උන් ලබා ගන්නෙ. මේ පශ්චාත් උපාධියේ එක් කොටසකට විදියට තමයි මේ සැටලයිට් නේද කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකාවක්
නිෂ්පාදනය කියන කොටස තියෙනවා. හරි. හරි අපි ඊටාමත්ම ආදරයෙන් මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් දෙදෙනා පුත්‍රයා සහ දියණියව ආදරෙන් සිහිපත් කරනවා මේ වැඩසටහන. මොකද අපි නැත්තම් මේ මනමාලයා නැතුව මගුල් ගෙදර කතා කරා වගේ වැඩසටහනක් බවට පත් වෙනවා. ඔවුන් දෙදෙනා මේ මොහොතේදී අපිත් එක්ක මේ ස්ථානයේ නොහිටියද ඔබත් එක්ක සම්බන්ධ වෙනවා මම හිතන්නේ. ඔව්. ඉතර දෙවිල දැන් අද උදේත් සම්බන්ධ වුණා. අද උදේ පාසින්නක් තිබ්බා අපේ. ඔව්. 9:08 ට හැමතිස්සෙම තරිඳු. තරිඳු මොකද සැටලයිට් එකේ සංනිවේදන කොටස බාරව තිබ්බේ තරිඳුට. දුලානි තිබ්බේ මෙයාගේ හැසිරීම් රටාව පාලනය කිරීමේ කොටසට. අපි කියන ADCS කියලා. තරිඳු තිබ්බේ කමියුනිකේෂන් පාර්ට් එකට. ඒ නිසා තරිඳු බොහෝ විට මාත් එක්ක සම්බන්ධ වෙනවා මේට. හැමදාම. හැමදාම සම්බන්ධ. අපි ඔබ දෙදෙනා ඉතාම ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම වැඩසටහනට අපි මේ මොහොතේදී ඔබේ ඡායාරූප එකතු කරනවා. ඒ නිසා මතක තියාගන්න අපි ඔබත් එක්ක ඉන්නවා මේ මොහොතේදී ලංකාවේ සුබපතුම් පිළිගන්න මේ වැඩසටහන අන්තර්ජාලයෙන් අරබද්දී නැත්නම් කවුරුර හිතවතෙක් ඔබට මේ අන්තර්ජාලය හරහා මේ පණිවිඩය කියනවා නම් ඉතාමත්ම ආදරෙන් මේ වැඩසටහනේ ඔබ සිහිපත් කරනවා. ගෞරවයෙන් සහ ස්තුතිවන්ත වෙනවා ලංකාවේ නාමය ලෝකෙට ගෙන යන්න වෙච්ච මහන්සියට සහ ඔබේ බුද්ධියට අනාගතයේදී ලංකාවට තවත් ඵලදායී දේවල් කරන්න ලැබේවා කියලා. හරි. අපි ඊට පස්සේ අපිට ලබා ගන්න පුළුවන් තොරතුරු මොනවාද? විශේෂයෙන්ම මේ කියන තොරතුරු අපි ඔය යවන්නේ කාලගුණ චන්ද්‍රිකාවත් එහෙම නැත්නම් ලංකාවට ඉතිරි යන හැම චන්ද්‍රිකාවකම තොරතුරු අපිට ගන්න පුළුවන්ද මෙතනින් මෙහෙම? මොනවාද සාමාන්‍ය තොරතුරු සාමාන්‍ය මහජනතාවට තියෙන්නේ? ඔව්. දැන් රාවණ එක චන්ද්‍රිකාව ගත්තොත් එහෙම අපි ඒකේ කියනවා පේලෝඩ්ස් කියලා. නැත්නම් මිෂන්ස් කියලා කියනවා. ඒකට තියෙනවා ප්‍රධාන වශයෙන් කැමරා පාවිච්චි කරලා. මේ කැමරාව ඇත්තටම සාමාන්‍යයෙන් ලෝකයේ තියෙනවා කැමරා පාවිච්චි කරලා පෘථිවියේ නිරීක්ෂණ කටයුතු කරන චන්ද්‍රිකා. අපි කියන රිමෝට් සෙන්සින් කියලා චන්ද්‍රිකා සැටලයිට්ස් කියලා. ඒ වගේ ඉතාමත්ම අධිතාක්ෂණික ඉතාමත්ම ලොකු කැමරා පද්ධතියක් මේකේ නැහැ. උකට මේ ඉස්සෙල්ලා තේරෙන්නේ නැති සෙන්ටිමීටර් 10යි 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 මේකේ ප්‍රමාණය. ඒ නිසා ඉතාමත්ම කුඩා කැමරාව මෙගාපික්සල් 5ක පමණ කැමරාවක් තියෙන. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි අපේ පර්යේෂණවල ඉදිරි කාලයකදී අපි චන්ද්‍රිකාවක් හදනවා නම් ඒකෙදී අපි කොහොමද මේකේ වැඩ කටයුතු කරගන්නේ කියන එක දැන් පරීක්ෂණ මට්ටමේ තියෙන එක තමයි ඇත්තට මේකේ ප්‍රධානම අවබෝධයක් ලබාගන්න. මේකෙන් හැබැයි සෑහෙන්න සැලකිලිතු මට්ටමක පින්තූරයක් ලබා ගත හැකි. ඒ කියන්නේ අවබෝධයක් ලබා ගත හැකි මට්ටමේ මේ පින්තූරය ලබා ගත හැකි. ඊට අමතරව පෘථිවි ආසන්නයේ චුම්බක ශේෂ්ත්‍රයේ මැනබැරීමක් සිදු කරලා. ඒ කියන්නේ කිලෝමීටර් 400 ආසන්නයේ සාමාන්‍ය චුම්බක ශේෂ්ත්‍රයේ මැනබැරීමක්. ඒක සාමාන්‍යයෙන් බොහෝ සැටලයිට් වලින් කරනවා. මේකේ මොකක්ද ඒක අපිට කරන්න පුළුවන් මන්නේ? ඒක කරන්න ප්‍රධානම දේ තමයි දැන් මේ වගේ කුඩා චන්ද්‍රිකාවක අපි චන්ද්‍රිකාවක් කක්ෂගත කරන මොහොතේ දැන් අපිට දැන් අපි මේක ISS කියන විශාල චන්ද්‍රිකාව හරහා දැන්ට ලෝකේ තියෙන ඉහළ අහසේ තියෙන ඩයින මොකද්ද නම කිව්වේ? ISS. අපි මේ දස්තවාදී සංගීතාල නම් විතරයි ඔයගොල්ලෝ පොඩ්ඩක් අහලා තියෙන්නේ. මේක වෙන එක. මොකක්ද ඒකෙන් තේරුනේ? International Space Station කියන එක. මේක තියෙන්නේ කිලෝමීටර් 400ක පමණ ඉහළින්. ඒක සාමාන්‍ය මීටර් 106ක් පමණ දිග මීටර් 75ක් විතර පළල ටොන් 400කට විතර ආසන්න බරකින් යුක්ත මධ්‍යස්ථානය. ඒකේ සාමාන්‍ය සේවකයෝ ඉන්නවා 4-5 දෙනෙක් වැඩ කරනවා. හැමතිස්සෙම ඉන්නවා. ඉතින් මේකේ තියාගෙන තමයි අපි මේ චන්ද්‍රිකාව උදාහරණ. එහෙම උදාහරණයකට සාමාන්‍ය චන්ද්‍රිකාවක් එකපාරට අභ්‍යවකාශයට වැටෙනකොට එයාගේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. කැරකෙන්න පුළුවන්. මේ කැරකෙනකොට අපි ඒ කැරකෙන එක පාලනය කරගන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම පල්ලයක් එක්ක අපි සංනිවේදන කටයුතු සහ චන්ද්‍රිකා ඡායාරූප ලබා ගන්නකොට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒකට තියෙන ක්‍රමේ තමයි ඇත්තම දුලානි බාරවින්. ඒකේ අපි කියනවා ඇටිටියුඩ් ඩිටර්මිනේෂන් කන්ට්‍රෝල් සිස්ටම් කියලා. ඒ කියන්නේ මෙයාගේ හැසිරීම පාලනය කිරීම. මේ හැසිරීම පාලනය කරනවා කියන්නේ අපට අවශ්‍ය විදිහට මේ හැසිරීම යම් දුරකට කන්ට්‍රෝල් කරන එක. කියන්නේ පාලනය කිරීම අඩු කිරීම තමයි සිදු කරන්නේ. ප්‍රතිරෝධය අඩු කරගන්නේ. ප්‍රතිරෝධය අඩු කරගන්න. ඒ වගේ දෙයක් තමයි මේකේ සිද්ධ වෙන්නේ. දැන් ඒ ADCS කියන එකත් මේකේ එක්තරා ඒ මිෂන් එක එක කොටසක්. හොඳයි. ඊට පස්සේ තියෙනවා තව කොටසක්. අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් ගත්තොත් මේක ඇතුලේ මදර්බෝඩ් එකක් තියෙන. ඒක අපි කාඩ් වගේ එක එක දේවල් ගහනවා. ඒ විදිහටම මේ චන්ද්‍රිකාවේ සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව මේ කාඩ් ක්‍රමයකට තමයි ඒකේ තියෙන ඇතුලේ තියෙන දෘඩාංග සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකත් පරීක්ෂණ මට්ටමේ තියෙන. මොකද මේ එක් දෘඩාංග අපට අවශ්‍ය වෙලාවකට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන්. හරි. ඒකත් මේක එක්තරා අද තේරෙන හැටියට චන්ද්‍රිකාව ඉතාම අපහසුයෙන් ඔබ පැහැදිලි කර ඊට වඩා ඉතාමත්ම සංකීර්ණ නමුත් මේ රාක්ක විදිහට ඒ මූලික රැක් එක ඇතුලේ කරගන්න පුළුවන් චේන්ජස් එමත් ඒ දේවල් පිළිබඳව අනාගතයේදී උනන්දුව දක්වන අයට මම තව සුළු මොහොතකින් හම් වෙනවා සුවිශේෂ නිලධාරියෙක්. ඔහු හරහා ඔබට දැනගන්න පුළුවන් වෙයි මේ ආයතනයට ඔබේ තියෙන තොරතුරු දැනගැනීමේ නුවණ වැඩිපුර පාවිච්චි කරගන්න කොහොමද නැත්නම් මේ ආයතනේ නරඹන්නට එනවනම් ඒ අයගේ සේවාව ලබා ගන්නවනේ සියල්ලම දැනගන්න පුළුවන් ඊළඟට අපි හම් වෙන නිලධාරියෙක්. හවිට බොහොම ස්තුතියි.
අපි සුබ පතනවා ඉතා ඉක්මනින් තව තව තොරතුරුත් එක්ක මේ සුවිශාල ලැබ් එකක් බාරව අපිට හමු වෙන අනාගතයේ සුබ පතනවා අපට ජය ජය වේවා. ආතසි ක්ලාක් මධ්‍යස්ථානයේ ඉහළම තට්ටුවර තමයි මේ එන්නේ. මෙතන තමයි සුවිශේෂී වූ ස්ථානයක් බවට පත් වෙන්නේ. මොකද හරි මේ තියෙන 1996 ජනවාරි 12 වෙනිදා තමයි විවෘත කරලා තියෙන්නේ. මේක ජපන් රජයේ පරිත්‍යාගයක් වෙච්ච විශේෂ දුරදක්නයක් කියලා තමයි කියන්නේ. මේක ලංකාවේ තියෙන මේ ජාතිය එකම සහ සුවිශේෂීම දුරදක්නය කියලා කියන්නේ. ඉන්දික මහත්තයා තමයි මෙතන ලොකු මහත්තයා. අපි ඉන්දික මහත්තයත් එක්ක තමයි කතා කරන්න යන්නේ. මේ ඉන්දික මහත්තයා කොහොමද අපි අවුරුදු ගානකට පස්සේ ආයි හම්බෙන්න අවුරුදු 20කින් විතර අවුරුදු 20කින් විතර අපි ගුවන්විදුලියේ ඉන්න කාලේ ඉන්දික මහත්තයත් එක්ක කතා කරලා තියෙනවා. අපි මේ අලුතෙන් ආවේ මේ අලුතෙන් 96 හම්බුණා කියලා කියන දොරදක්නය ගැන කතා කරන්න. මේක වෙන්නේ හරියටම හරි. අපිට අපි ග්‍රහලෝකාගාරයේ වැඩසටහන් වලට ගියා. අපි ඒක දැක්කා අවුරුදු 52ක් විතර පරණ උපකරණ තියෙනවා ජර්මන් රජෙන්. දැන් මේක මේ ජපානයේ අකුරු වගේක් එහෙම තිබුණා. මෙතන මොකද්ද කරන්නේ ඉන්දික මහත්තයා? කෙසේ වෙම ලංකාවේ අපිට තාරකා විද්‍යාව ගත්තම දැන් තාරකා විද්‍යාවේ පරීක්ෂණ තියෙන මට්ටමේ තියෙන අපි ඊළඟ තාරකා විද්‍යාව අපේ ජනතාවට අතරට ඒ අධ්‍යයන කටයුත්ත සඳහා අපි අරගෙන අපි ගත්තොත් එහෙම ඒතර මෙතන විශේෂයෙන්ම කරන්නේ ලංකාව තුළ තාරකා විද්‍යාව පරීක්ෂණ තත්ත්වයට පරීක්ෂණ කිරීම සහ විශේෂයෙන් විශ්වවිද්‍යාල අපේ දුවදරුවන්ට අවශ්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය ආධාර කීම් තමයි අපි මේ දුරදක්නය හරහා අපි සිදු කරන්නේ. හරි. ඊට අමතරව අපි ලංකාවේ තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය කරන වැඩසටහන් අපි මෙතනින් ක්‍රියාත්මක කරනවා. හරි. තනිකරම අධ්‍යාපනික අවශ්‍යතාවය පමණක් නැත වාණිජ පරමාර්ථයන් උත් මෙතන මොනව හරි බලනවා. කිසිම වාණිජ පරමාර්ථයක් නැහැ මෙතන. සියල්ලක්ම අධ්‍යාපනික සහ රටේ සුබ සිද්ධිය සඳහා අපේ රටේ ජනතාවගේ විශේෂයෙන් දුවදරුවන්ගේ ඒ වගේම ගුරුවරයන්ගේ දැනුම තාරකා විද්‍යා දැනුම අවකාශ දැනුම ඉහළ නැංවීම තමයි අපේ ප්‍රමුඛතම කාර්ය වෙන්නේ. ඔව්. මේ තව මහත්ෙක් ඉන්නවා එතුමා කවුද කියලා අපි දැනගන්න කැමතියි. මේ තමයි අපේ පරීක්ෂණ විද්‍යාඥ ජනක අඩස්සෝරිය මහතා. හලෝ ජනක. හරි. මෙතෙන්ට දැන් ආපුම ආදුනික කට්ටිය ආවහම දැන් සමහරු ආතසි ක්ලක් මධ්‍යස්ථානයට එන්නේම මේ දුරක්ෂය ගැන අහගෙන. මේක හරි ප්‍රසිද්ධයි ලංකාව පුරා. මේ જાතිය තව එකක් කොහේ හරි තියෙනවද නැත්නම් මේකද එකම? මේක තමයි එකම. ඔව්. ඒ කියන්නේ මේ වර්ගයේ අපි කියන පරේක්ෂණ මට්ටමේ දුරදක්නලින් මේක විතරයි තියෙන ලංකාවේ තියෙන්නේ. ඔව්. ඉතින් දුරදක්නයක් විදිහට අපිට සාමාන්‍යයෙන් දවල්ට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා සමහරවිට ආකාශ වස්තු නිරීක්ෂණය කරන ඒවා ඔය රෑට එහෙමනේ අපි අහලා තියෙන්නේ. මේක දවල්ට මොනවද අපිට කරන්න පුළුවන්? ඔව් දැන් අපිට නිරීක්ෂයකින් ඇත්තටම දවල්ට බලන්න තියෙන සීමිත ආකාශ වස්තු ප්‍රමාණය. අපි ගත්තොත් ඔක්කොම ආකාශ වස්තු අපිට රාත්‍රියේ තමයි දිස් වෙන්නේ. විශේෂයෙන්ම තාරකා ග්‍රහලෝක ඒ සියලු දෙයක්ම රාත්‍රී කාලයේ තමයි දිස් වෙන්නේ. ඔව්. අපිට දවල් කාලයේදී බලනවා නම් අපිට තියෙන එකම වස්තුව තමයි සූර්යයා. ඔව්. සූර්යයා නිරීක්ෂණය කිරීම හැකියාව තියෙනවා දුරේක්ෂයකට. පියවියෙන්? දුරේක්ෂයකින් පියවියෙන් අපිට කොහොමද බලන්න සූර්යයා දිහා කොහොමවත් අපිට බලන්න අමාරු. ඔව්. විශේෂයෙන්ම කියන්නේ සූර්යයා දිහා කොහොමඩවත් අපි බලන්නේ නැහැ. දුරේක්ෂයකින් බලන්නෙත් නැහැ. විශේෂ පෙරහන් යොදන්නේ නැතුව. ඔව්. එතකොට යම්කිසි විදිහකට අපිට දවල්ට නිරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙන සූර්යයා පමණයි. ඒකත් සූර්යයා නිරීක්ෂණය කරනවා නම් අනිවාර්යයෙන්ම ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ සඳහා අවශ්‍ය ඒ සුදුසු පෙරහන් පාවිච්චි කළා තමයි දුරේක්ෂයකින් සූර්යයා නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කෙටියෙන්ම කියනවා නම් ඇස් අන්ධ වෙනවා. නැත්තම් ඇස් අන්ධ. ටෙලස්කෝප් එකකින් කෙලින්ම බැලුවොත් ඇස්සන්ද වෙනවා. ඒක නම් ඉරහඳ වගේ ෂුවර්. ඉරහඳ වගේ ෂුවර් තැන්වල මොකද්ද මෙතන කෙරෙන්නේ කියන එක දැනගන්නයි අපි ආවේ. මූලික වශයෙන් අධ්‍යාපනික අවශ්‍යතාවය සඳහා තමයි දුරක්ෂය පාවිච්චි කරනවා කියලා කියන්නේ. එතකොට දැන් රෑට නම් වැඩිපුර දේවල් පරීක්ෂා කරන්නේ. ඔබේ කාර්ය මණ්ඩලය රෑටද වැඩ කරන්නේ නැත්නම් ඔබේ රැකියා ස්වභාවය කොහොමද සාමාන්‍ය? තව ගොඩක් දුරක්ෂ දක්වලා තියෙනවා මෙතන එකකට වැඩි මම හිතන 4-5ක් වගේ පේන්න තියෙනවා. ඔව් මොනවද මෙතන තව කරන වැඩ?
ඔව් දැන් අපි ඇත්තටම තාරකා විද්‍යාඥය කිව්වහම අනිවාර්යයෙන්ම රාත්‍රී තමයි ආචාර ජීවිතේ තමයි ආචාර ජීවිතේ තමයි අපිට තියෙන්නේ. ඔව්. ඉතින් තාරකා විද්‍යාවේදී මූලික වශයෙන්ම වැදගත් වෙන්නේ නිරීක්ෂණ. නිරීක්ෂණය මත පදනම් වෙලා තමයි මේ තාරකා විද්‍යාව විශේෂයෙන්ම පරීක්ෂණ කටයුතු සියලු දෙයක්ම රඳාපවතින්නේ මේ නිරීක්ෂණය මත. ඒතකොට නිරීක්ෂණය කරන්න ගියාම අපිට අනිවාර්යයෙන්ම රාත්‍රී කාලයේ පුරාවටම නිරීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. දැන් අපි මේ ආයතනයේ වැඩ කරද්දී ගොඩක් වෙලාවට අපි දවල් කාලයේ පිටියක් අපි අද රැට නිරීක්ෂණය කරන්න ඕන නම් අද රැට අපි සමහර රාත්‍රී පුරාම ඉඳලා හෙට උදේ වෙනකම් තමයි ගෙදර යන්නේ සමහර වෙලාවට. ඒ වගේ තමයි අපේ රාජකාරිය අපිට පැවරිලා තියෙන්නේ. ඉතින් ඒ ගන්න දත්ත තමයි අපි ඊට පස්සේ පරීක්ෂණ කටයුතු වලට යොදාගන්නේ. ඉතින් ඒවා අපි ඒ දත්ත හරි වටිනවා. මොකද ඒ දත්ත හරි අමාරුවෙන් අපි ගන්න. ඒ රැයක් නිදි මරලා සමහරලාට රැ කීපයක් ඉන්න වෙන. මොකද එක රැයකින් අපිට ගන්න බැරි වුණොත් සමහරලාට වර්ෂාව සමහරලාට බලාකුළු වලින් එහෙ නැහැ. ඉතින් ඒ නිසා ලොකු කැපකිරීමක් කරලා ගන්න ඒ දත්ත හරි වටිනවා. ඉතින් ලෝකේ වුණත් අපි ඒ දත්ත ගත්තොත් ඒ දත්ත තියෙනවා. නමුත් ඒවා ප්‍රයෝජනයට ගන්න පිරිස හරි අඩුයි. දැනට වුණත් අපි කරන්නේ මේ දත්ත අපි ලබා දෙනවා විශේෂයෙන්ම දැන් ලංකාවේ නම් අපි කරන්නේ මේකේ සේවයක් විදිහට මේ දත්ත අපි විශ්වවිද්‍යාල මට්ටමේ ශිෂ්‍යයන්ට ලබා දෙනවා. අපි ඒගොල්ලන්ට අවස්ථාව ලබා දෙනවා තාරකා විද්‍යාවෙන් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ කැමති නම් මොකක් හරි පරීක්ෂණයක් කරන්න මේ දුරීක්ෂයෙන් ගත්ත දත්ත අපි ගාව තියෙනවා. ඒකේ දත්ත ලබා දෙන්න පුළුවන් අපිට ඕනම වෙලාවක. දැනට වුණත් අපි ගාව ඇත්තම ඉන්දික මහත්මයා මමත් එක්ක එතකොට සරාජ් මහත්මයා ඉන්න අපේ ආයතන අංශ ප්‍රධානී. ඒතරේ තුමත් අපි තුන්දෙනාත් එක්කම විශ්වවිද්‍යාල ශිෂ්‍යන් විශාල ප්‍රමාණයක් වැඩ කරනවා මේ වෙනකොට. ඒතරේ සියලුම දත්ත ගොඩක් වෙලාවට මේ දුරීක්ෂයෙන් ගත්ත දත්ත මේ දුරීක්ෂ සියලු දේම අපි පාවිච්චි කරනවා බොහෝ විට. විශේෂම මේ ලොකු දුරීක්ෂ තමයි අපි ගොඩක් වෙලාවට දත්ත ලබා ගන්න පාවිච්චි කරන්නේ. ඒ දත්ත අපි පාවිච්චි කරන්නේ පරීක්ෂණ කටයුතු සඳහා. ඔව්. ඉතින් අපි මේකේ කොච්චර ප්‍රමාණයක් සියුම්ව ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ආකාශ වස්තුවක් අරන් බලපුවම පොළවේ ඉඳලා කොච්චර අපිට zoom කරනවා කියලා කියන්නේ කොච්චරක් ලං කරලා බලන්න පුළුවන්ද? අර කීයෙන් කොටසක් වගේද බලන්න පුළුවන් ඒක? ඇත්තටම මේක කෙස්පි වෙන්නේ මෙහෙමයි. දැන් අපි මේකේ දුරදක්නේ ගත්තොත් මේකේ තියෙනවා මේ දර්පණ දෙකක්. දර්පණේ අපි කියනවා ඔකේ තියෙනවා නාභි දුරක්. සංක නාභි දුරක්. ඔක ඇවිල්ලා මිලිමීටර 5400යි. එතකොට අපි ළඟ තියෙනවා විවිධ ප්‍රමාණයේ උපනිත බල කියන අයි පීසස්. එතකොට අපිට අපි ඒ මැග්නිෆිකේෂන් එමු නැත්නම් විශාලණය අපි ගණනය කරන්නේ අවනිතේ නාභිදුර බෙදීම උපනිතේ නාභිදුර. ඒතර අවනිතේ නාභිදුර අපිට මේක වෙනස් කරන්න බෑ. නමුත් අපිට විවිධ උපනිතවල තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අවම අවනිතේ නාභිදුර බෙදීම උපනිත කියලා කිව්වම උපනිත අවම උපනිත පාවිච්චි කරාම තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ ගණන කිරීම කරන්න. එතකොට අපි ළඟ තියෙන කුඩාම උපනිත තමයි මිලිමීටර 2.5. එතකොට මේ අවනිතේ නාභිදුර 5400 2.5 බෙදුනම 2600 ගුණයක් වගේ ප්‍රමාණයකට විශාලණය කළ බලනීමේ හැකියාව තියෙනවා අපිට. ඔව්. එතකොට අපි හැමදාම හිතන විදිහට අපි සාමාන්‍ය මිනිස් ඇහෙන් රැට හඳ බැලුවාම පේන ප්‍රමාණයයි මේකේ තියෙන උපරිම සියුම් උපනිත. මේ උපනිත. උපනිත කියලා බැලුවාම බලන ප්‍රමාණය අතරේ ඇත්තටම හඳේ ප්‍රතිරූපේ නැත්නම් ප්‍රතිබිම්බය කොච්චර පැහැදිලිව ගන්න පුළුවන්ද? 400 ගුණයක්. නෑ අපිට කුඩාමයක් ගත්තම 2600 ගුණයක් ලොකු කරන්න පුළුවන් හඳ. 2600 ගුණයක්. ඒ කියන්නේ සම්පූර්ණ හඳ අපිට බලන්න බෑ. මේ කුඩාම උපනිත පාවිච්චි කරොත් සම්පූර්ණ හඳ බලන්න බෑ. නමුත් එක කොටසක් උතර අපිට බලන්න පුළුවන්. මොකද ඒ තරම් ලොකුයි. මේකේ අපේක්ෂා කරන වඩා ගොඩාක් ලොකුයි. ඒ නිසා අපි එක කොටසක් හොඳට zoom වෙලා ඒකට තියෙන අපිට ආවාට කඳු ඒ සියල්ලත් එක්කම ඉතාමත් පැහැදිලිව රූපේ බලන්න පුළුවන්. එළිය වැටෙන ප්‍රමාණයෙන් හඳේ පෘෂ්ඨයේ දැන් කොච්චර විතර ප්‍රමාණයක් ඕවාගේ උපරිම ඡායාරූපකරණයට ලක් කරලා තිනවද මෙහෙ ලංකාවේ? අපි කරලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ඡායාරූප අරගෙන තියෙන මං හිතන්නේ මෙන්නත් ඡායාරූපයක් දිස් වෙනවා. ඔව්. ඒ කියන්නේ සඳේ සම්පූර්ණ ඡායාරූපයක් අපි අරන් තියෙනවා. සම්පූර්ණ ඡායාරූප අපි අරන් තියෙනවා. ඒ වගේම zoom කරලා ගත ඡායාරූපත් තියෙනවා. නමුත් අපිට හඳ ගැන අපි ලොකු දුරට පරීක්ෂණයක් කරලා නැහැ. ඒ කියන්නේ අපි හඳ ගැන ලොකු පරීක්ෂණ ප්‍රමාණයක් කරලා නැහැ. හඳ ගැන සම්පූර්ණයෙන්ම ගත ඡායාරූප කීපයක් මේ දුරේක්ෂය ගත ඡායාරූප කීපයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය විශාලණයෙන් ගත ඡායාරූප. මොකද අපි මේකේ උපරිම විශාලණය යෙදුවොත් අපිට හඳේ කොටසයි මේ. ඔව්. ඒක අපි සාමාන්‍ය විශාලණයක් දාලා සම්පූර්ණ ඡායාරූපේ ගන්න පුළුවන්. අවතේ.
කවදාහරි සත්තු ඉන්නවා ජීවීන් ඉන්නවා වගේ දේවල් ගැන කතා කරොත් අපිට හොයා ගන්න පුළුවන් මෙතන ඉඳලාම ආතසික්කක් මධ්‍යස්ථානයේ ඉඳලාම හොයන්න පුළුවන් මොකද 2000 ගුණයක් තරම් ලොකු කරන්න පුළුවන් පේන අඟල විතර පැච් එකක් ඔව් අපි ඇහැම් පේන ප්‍රමාණය අපි බලමු මේක ක්‍රියාත්මක වෙන ආකාරය පොඩ්ඩක් දවාලට ක්‍රියාත්මක වෙන ආකාරය බලන්න පුළුවන් පුළුවන් වැඩි බලමු මේක චලනය කරලා පෙන්නන්න දැන් මේ දිවේක්ෂයක් ඇත්තටම චලනය වෙන විදිහත් අපි ඒක දැනගෙන හරිම වැදගත් මොකද විශේෂයෙන්ම පාසල් අද පාසල් වලත් මේ දිවේක්ෂ තියෙනවා ඔව් බොහෝ විට ඒ සිසුන් දන්නේ නැහැ මේ දිවේක්ෂක් වැඩ කරන්නේ කොහොමද කියන එක මොකද ඒගොල්ලන්ට තියෙන දැනුම අඩුයි ඉතින් අපිත් පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ ස්කෝල වලට ගිහිල්ලා ඒ දිවේක්ෂ හසුරන්නේ කොහොමද කියලා කියන දෙන වැඩමුළුවස්සේ ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ දිවේක්ෂයක මූලික චලනය කොහොමද සිද්ධ වෙන්නේ අපි මේ දිවේක්ෂයේ ක්‍රියාකාරීත්වය ගැන අපි සරලව ගත්තොත් මේ දිවේක්ෂයක් සාමාන්‍යයෙන් මූලික වශයෙන්ම මේ දිවේක්ෂය අක්ෂ දෙකක් ඔස්සේ කැරකෙනවා. දැන් මේ ප්‍රධාන අක්ෂය කියලා කියන්නේ උතුරු නැගෙනහිර බටහිර රේඛාව. නැගෙනහිර බටහිර රේඛාවේ මේ දුරේක්ෂයට කැරකෙන්න පුළුවන්. ඒ වගේම උතුරු දකුණු රේඛාවෙත් මේ දුරේක්ෂයට කැරකෙන්න පුළුවන්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ දුරේක්ෂය ඕනම තැනකට අහසේ යොමු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මේ අක්ෂ දෙක ඔස්සේ මේ දුරේක්ෂය කැරකෙන විදිය. දැන් අපිට බලන්න පුළුවන් මේ දුරේක්ෂය නැගෙනහිර බටහිර රේඛාව ඔස්සේ භ්‍රමණය වෙන ආකාරය. උනාට පේනවා දැන් මේ විදිහට ඉස්සෙනවා. අපි දැන් මේ දුරේක්ෂය යොමු කරන්නේ බටහිර දිශාවට. එතකොට ඒ විදිහට අපිට නැගෙනහිර බටහිර රේඛාව ඔස්සේ මේ දුරේක්ෂය යොමු කරන්න පුළුවන්. දැන් මේ ආපහු පාත් වෙනවා දුරේක්ෂය මේ විදිහට. ප්‍රධාන අක්ෂය ඔස්සේ භ්‍රමණය වීම. ඊට පස්සේ අපිට පුළුවන් තව අක්ෂයක් ඔස්සේ මේ පැත්ත උතුර මේ පැත්ත දකුණ. එතකොට මේ අක්ෂය ඔස්සෙත් අපිට මේක චලනය කරවන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ යන්නේ දකුණු දිශාවට යන්නේ. ඒතර ওই විදිහට මේ දුරේක්ෂය ආසේ ඕනම ලක්ෂයකට ඕනම තරුවකට හරි ග්‍රහලෝකයට හරි යොමු කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි දැන් මේ පරීක්ෂණ කරන වගේම අපේ ඉස්කෝලේ යන දුවදරුවන්ට අපි යම් යම් වැඩසටහන් කරනවා ඒගොල්ලන්ගේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යාව ඒ අධ්‍යාපන දියුණු කරන්න එකක් තමයි විශේෂයෙන්ම අපි රාත්‍රී ආහස නිරීක්ෂණ කඳුර වගේ දේවල් කරනවා. ඒ වගේම අපි ස්කෝලේ ගුරුබවතුන්ට ඒගොල්ලන්ගේ ගිතාරකා විද්‍ය දැනුම වැඩි කරන්න ඒගොල්ලන්ගේ උගන්වන මේ පහසු සඳහා අපි ඒගොල්ලන්ට වෙනම ප්‍රෝග්‍රෑම්ස් අපි සටහන් කරනවා. ඊට අමතරව අපි තවත් මේ ලංකාවට හඳුන්වලා දෙලා තියෙනවා ජල රොකට් කියලා එකක්. හරි. ඉතින් ඒ කියන්නේ අපි අර මෙගා බෝතලයක් අරන් ඉන්නලා ඒක රොකට් එකක් විදිහට පරිවර්තනය කරලා අපි එම තරඟයක් කරනවා. ඒ තරඟය කරලා ඒ තරඟෙන් අපි ජය ගන්න ළමයින් අපි යවනවා වෙන මේ රටබල් වලට වල තියෙන ඒ ජල රොකට් තරඟාමලේ වලට. හරි. ඉතින් ඒ මේ ඒ ආකාරයට අපිට දැන් අවුරුදු 15ක් 31 මේ කරන් ඇවිල්ලා ගිය අවුරුද්ද අපි ලෝකෙම පළවෙනි ස්ථානය දිනුවා. ඒ වගේ අපි දැනට ළමයි 80 ගානක් අපි දැනට ලංකාව යවලා දිනවා වගේ. ඒ වගේ ඩෙවලොප් කරනවා. ඊට අමතරව අපි දැන් දැනට විශ්වවිද්‍යාලවල ලංකා විශ්වවිද්‍යාලවල අපි තාරකා විද්‍යා අධ්‍යාපනය පටන් අරන් තියෙනවා. විශයක් විදිහට අපි සමහරක් කටි අපි ලෙක්චර්ස් කරනවා ගිහිල්ලා ඒ වගේම මේ ඒගොල්ලන්ගේ අවසන් වසරේ ව්‍යාකෘති අපි මෙහෙ කරන්නේ ඒ විදිහට අපි තාරකා විද්‍යාව පල්ලෙහා මට්ටමේ ඉඳලා ළමයින්ගෙන් ගුරුවරුන්ට ඊළඟට විශ්වවිද්‍යාලවලට සඳ විශ්වවිද්‍යාලයෙන් දැන් ළමයි ඒවෙන් මේ කියන විශ්වවිද්‍යාල පාස්වර් ඊට පස්සේ ඒගොල්ලෝ PhDs වලට ගිහිල්ලා තියෙනවා එවැනි කොටසක් අපි පල්ලෙහා මට්ටමේ ඉඳලා අපි මේ තුන්දෙනෙක් ඉන්නේ මේ හංසේ අවුරුදු 20ක් 23ක් ඉන්නේ. ඉතින් අපිට මුළු ලංකාව බලන්න හරි අපහසුයි. නමුත් අපිට පුළුවන් ආකාරයෙන් අපි රට යන්නේ නැතුව මෙහි ඉඳගෙන අපි මේ ටික කරගෙන යනවා.
මේ වැඩසටහන පිළිබඳ සියලුම සම්බන්ධීකරණය කර එදා මෙදා තුර අපේ අප්‍රමාණ මිත්‍රත්වයකින් අපිත් එක්ක මේ තාක්ෂණ තොරතුරු හුමාරු කරන චින්තන විජේවර්ධන බොහොම ස්තුතියි අපිට ලබා දීපු සහයෝගයට. අපි දැනගන්න කැමති චින්තන සාමාන්‍ය මහ ජනතාවට මේ වැඩසටහන නරඹන මොනවද තියෙන ප්‍රයෝජන සහ කොහොමද මේ ආයතනෙත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඔබ හරහා තමයි කරන්නේ. ඒක නිසා ඉස්කෝලවලට අනිත් හැමදෙනාටම ගන්න පුළුවන් ප්‍රයෝජනෙ අපි කියලාම සමු ගන්න කියලා කල්පනා කරා. ලෝකප්‍රකට විද්‍යාඥයෙක් නමින් තියෙන එකම රාජ්‍ය ආයතනය තමයි අතිසික්ලාක් ආයතනය. ඉතින් ගුවක් අය හිතන් ඉන්නවා මේක නවීන තාක්ෂණ චන්ද්‍රිකා යවන පරීක්ෂණ කරන ආයතනයක් පමණයි කියලා. නමුත් ඊට වඩා දෙයක් අපි පසුපෙලක් හදාගන්න ඕනේ. අපි දැන් දන්නවා චන්ද්‍රිකාවක් යව්වෙත් අපේ විශ්වවිද්‍යාල දරුවෝ කියලා. ඒ ළමයින් පොඩි කාලේ ඉඳන් පාසල් වලින් තමයි බිහි වෙන්නේ. ඒතර පාසල් දරුවෝ නිතරම මෙතෙන්ට එනවා. පාසල් වල විෂය මාලාවට තියෙන අතිසික්ලාක් ආයතනයට යන්න, තොරතුරු දැනගන්න, තුරේක්ෂය බලන්න කියලා. ඒකෝට අපේ ආයතනයට ඉල්ලුම් කරන්න ඕනේ. ඒකෝට මේ ආයතනයට අතිසික්ලාක් ආයතනයට ඒ පිළිබඳ ඉල්ලීමක් කරපුවාම අපි ඒගොල්ලන්ට දිනයක් ලබා දීලා දේශන කරලා දුරීක්ෂයකින් බලලා ඒ තොරතුරු අපි ලබා දෙනවා. එහෙම වැඩසටහනක් තියෙනවා. එහෙම අපි වැඩසටහනක් තියෙනවා. අපි අපිට ලියුමකින් ඉල්ලුමහම අපි ඒගොල්ලන්ට එක එක දින ලබා දෙනවා. දුරකථන අංකය කිව්වොත් අපිට තිරේ දාන්න පුළුවන්. ඔව්. අපි දුරකථන අංකය 0112 650 838 කියන දුරකථනයට අපිට අමතන්න පුළුවන්. නවීන තාක්ෂණය පිළිබඳ අතිසික්ලාක් ආයතනයේ කඩුපැද්ද මොරටුව කියන දුරකථනයෙන් මේ ලිපිනෙන් අපි ලිපිමක් ලොක් කරාම අපි ආයතනයේ බලන අවස්ථාව, ප්‍රශ්න තියෙනවා නම්, ගැටලු තියෙනවා නම් ඒව විසඳුම්, ඒ වගේ දේවල් ලබා දෙනවා. ඇත්ත වශයෙන්ම දැන් අපි දන්නවා මේ ළඟදී එනවා සූර්යග්‍රහණයක්. ඒතකොට ඒකට රටම ලෑස්ති වෙනවා. ඉතින් අපිත් ලෑස්තිලා ඉන්න ඕන තොරතුරක් ඒගොල්ලන්ට ලබා දෙන්න, අභ්‍යවකාශ තොරතුරු ජනතාවට ලබා දෙන්න අපි කටයුතු සියලු දේ කරගෙන යනවා. බොහොම ස්තුතියි මෙතෙක් ලබා දීපු සහායකට. එහෙනම් අපි සමු ගන්නට බලාපොරොත්තු වෙනවා අතිසික්ලාක් මධ්‍යස්ථානයේ සිට ඔබේ තොරතුරු දැනුම වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරන අද ජීවිතේ ඉඳින්න අපි සමු ගන්නවා. මම කිංග්ස්රි රත්නායකයි. අයබෝවන්.